ඇතරම ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා මේ Facebook page එකේ වීඩියෝ දදා ඉන්නේ ඇයි හරියට YouTube channel එකේ වීඩියෝ දාන්නේ නැත්තේ ඇයි හරියට YouTube channel එක කරන්නේ නැත්තේ කියලා ගොඩ දෙනෙක් මගෙන් ඇහුවා සහ ගොඩ දෙනෙක් කතා කරලා කිව්වා මේ YouTube channel එකත් sorry ඔය මට්ටමින් කරන්න මේ මොකද Facebook page එකේ views තියෙනවා ඒකේ videos යනවා අපි video බලන්න ආසයි සහ මේ ඒ කියන්නේ වෙනස් video concept එකේ ඒ නිසා මේ ඇයි video කරන්නේ නැත්තේ කියලා ගොඩ දෙනෙක් ඇහුවා ඉතින් මාත් කල්පනා කරා ඇයි video කරන්නේ නැත්තේ කියලා ඇත්තටම මේ ඉතින් අද ඇත්තටම මේ ගමන තනියෙන් ආවේ මොකද මට හිතුණා YouTube වැඩෙත් ඒ කියන්නේ YouTube channel එකෙත් වීඩියෝ දදා ආවා. ඒ කියන්නේ මේ දැන් අවුරුදු 2 3ක් තිස්සේ විතර වීඩියෝ දදා ආවා. හැබැයි මේ ඒවා මේ අර නිගවි වීඩියෝස් කන්ටෙන්ට් එකක් කරනවා කියලා හිතාගෙන නෙමෙයි නිකන් අර යන එන තැන් වීඩියෝ කර කර දැම්මේ. හැබැයි ඒ විදිහටම තමයි මේ වීඩියෝ යන්නේ. ඒ කියන්නේ YouTube එකට නිකන් අර ටිකක් පිළිවෙලට වීඩියෝ එකක් දාන්න පුළුවන් විදිහට කරන්න තීරණය කරා. ඉතින් අද යන්නේ මෙන්න මේ වගේ පැත්තකට මොකද මම අද තනියෙන් ආවේ අද මේ ඇත්තටම මේ හන්සිට එන්න අමාරුයි මේ පාරේ මොකද මේ ඒ කියන්නේ ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා මේ හේන් වල වීඩියෝ එකක් දෙන්න කියලා හේනකට ගියේ නෑනේ ගොඩ කාලෙකින් හේනක වීඩියෝ එකක් බලන්න ආසයි හැබැයි ලස්සන පැත්තක තියෙන ලස්සන හේනකට යන්න කියලා ගොඩ දෙනෙක් මට කියලා තිබ්බා විශේෂයෙන්ම මේ Facebook page එකේ ගොඩක් ඉන්නවා මේ ඒ කියන්නේ ලංකාවෙන් වෙන රටවල් වලට ගිය ගොඩ දෙනෙක් බලනවා ඉතින් එයාලා ගොඩ දෙනෙක් මට මැසේජ් කරලා තිබ්බා මේ අපි හේන් වලට ඒ කියන්නේ ගිහිල්ලා නෑ ඒ අත්දැකීම මාරයි ඉතින් පුළුවන් නම් එහෙම වීඩියෝස් ටිකක් දෙන්න කියලා. ඉතින් මම තීරණය කළා එහෙම වීඩියෝස් ටිකක් දෙන්න. මොකද මේ ඒ කියන්නේ දැනට අපි මොනරාගල ඉන්න නිසා සහ මේ අවට සම්පූර්ණයෙන්ම තියෙන්නේ හේන් තමයි. ඇති වෙන්නම හේන් තියනවා. ඉතින් හේන් වල වීඩියෝ ටිකක් ගේන්නම් ගොඩක් ඉස්සරහට. ඒ කියන්නේ මේ දැන් යන හේන නම් අපේ අයිය කෙනෙක් කියන්නේ ඒක ගොඩක් ඇතුළට කැලේ ඇතුළට යන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ගමේ ඉඳලා පොඩ්ඩක් කැලේට වෙන්න තියෙන්නේ. ඉතින් මෙතන ඉඳලා වීඩියෝ එක අර පරණ concept එකටම පරණ විදිහටම බලන් ඉන්න පුළුවන්. ඇල දිරාපත්ම වෙලානේ සම්පූර්ණ වට්ටක් කවගාවක් දාලා තියෙන්නේ මේක ඉතින් channel එක බලන කට්ටිය නම් දන්නවා මේක විස්තරේ
එහෙම මෙහෙම පාළු හිටලා සවන්නයි. ඔව්නේ. ඒකනේ. ආව බෝතල් වෙලා තියෙන නිල් මැස්සරද? මේ මේ අයිටම් එක මොකද්ද එතකොට? ආ එහෙමද? ආ මේ ඇලිලා ඉන්නේ උන්ද ඇවිල්ලා? ආ ඕනේ. නැත්තම් බේර ගන්න අමාරුයිනේ. ඒ වගේ තිබ්බනම් අරහෙත් පට්ටක්කත් සමන්නයි. ඒක මීට වැඩිය පොඩ්ඩක් පරණයි. ඒක ගෙඩිද ගමන මාසේ කැපෙනවා. මේකේ මොකක් හරි සුවඳ අයිටම් එකක් ඇද්ද තියෙන ආකර්ෂණය. ආ පාටටද? ඔව් මේ ආ පාටට. ආහා. අපි රස්සන දෙයක් දැක්කම යන්නේ. ඒ වගේ තමයි. බලන්න මොකද්ද මේ කියලා. ඔව්. ඒ වගේ මේ හතත් බලන්න මොකද්ද මේ 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 කහ දැන් ග්‍රීස් කොල කියලා අරගන්නේ අපි දවස්වල. හ්ම්. ග්‍රීස් කොල කන්දර කියන්නේ ඒකම තමයි. මේකේ මල් නේ. මල් කියන්නේ ගැට මල්. මේක තමයි මම හෙව්වේ කොහෙද ඉන්නේ කියලා බා. ආ මේ ඉන්නේ. සිරාන්නේ. අර හිතක් තියනවනේ නේ. ඔව්. අර හේ බෑමුට අර කිසර දාපු ගහ කෙලවරේ පොඩ්ඩක් අතහැරියා ඉරාම්කින් දේර ගන්නද. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි රිලා ප්‍රශ්නේ නේ. ඔව්. දැන් ඊළඟට අපත ගන්න ඕනේ. දැන් ඉන්නවා. මම නම් නැත්නම් වැඩි දෙයක් දිරක් කෙනෙක් නතර කරනවා. ඔව්. මම දැන් අරේ වැඩි දෙයක් දැක්කත් මේක වැඩි දෙයක් දිනා අතර කරනවා. ඒකත් නම් ගහලා. මේ කහ වෙලා තියන්නේ ගහලා. මේ තියෙන පොඩි සිදුරු සිදුරු වගේ ඩොට් ඩොට් ඇවිල්ලා ඒ ගහපතේ මේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයා දැනගන්නේ මේ මල හැලුනේ හැමද? ඔව්. අහවිලා මේක හිල් තියෙනවා මේකේ. දැන් මේක ගෙඩිය පොඩි නිසා පේන්නේ. නැත්තම් හිල තියෙනවා හොඳට. මෙතනින් එනවා ජූස් එක වගේ ගෙඩියට. මම ඉතින් ওই හැම ගෙඩියක්ම චෙක් කරනවා මිනිහා හිල ගන්න. මේ ඉඩමේ හැම උදේ පාන්දර ආවම පාන්දර කීයටද දන්නවෙන්නේ
අද පොඩ පරක් වුණා. නැත්තම් ගෙදරින් පහයි කාලට ඉදරෙනවා. පහයි කාලට ආවා කියන්නේ පහයි 20 වෙනකොට ඉඩම තියෙනවා. ඉස්සලම් පටන් ගන්න හරි ඉඩමේ. ඒකේ හතර වටේ හැම ගෙඩියක්ම චෙක් කරන මුළු කෑල්ලම ඇවිදගෙන අල කටුවට යන අර කොටේ රාමු ඉදගෙන බහිනෝ ගියා. ඕක හතර වටේ හැම තැනක්ම චෙක් කරන්න ඕන ගැට හැරලා පිළිවෙල බලන්න ඕන. හරිද? සත්තුන්ගේ හානි අඩු වෙලාද කියලා බලන්න ඕන ඉන්නස්සක. පේන තරම් ලේසි නෑ ඉතින් නේ. සුන්දර නෑ ඉතින් මේ දුක. හත්තක් කන්සෝන්. හැබැයි මෙහෙම දෙන්නේ කියලා. අර ගියොත් අර ගියා අර කොහොමද අර අනුසුව නිශ්චිත භාවයක් නේ අනිශ්චිත සූදුවක් වගේ තමයි නේ සූදුවම තමයි සූදුවක රොට්ටුවක් දාලා බලාගෙන ඉන්නේ අපිට සමත් කරන්න බලවක නේද බෑනේ ඒ වගේ තමයි හැබැයි මොකද දාලා දිනලා තියෙනවා අරකට උඩට ඔය එනකම් මම ඒක ඉන්න. අන්න අතින් නගින්න. උඩක තියෙනවා අග්ගිස්සට යන්න එපා. හා. උඩක තියෙනවා. මොනේ ඔබර පේනවා ඒදියා. ඔව්. මේ රාජා මොනවාද? ඒවද සමන්නේ? රාජා. රාජානේ. හරි හරි ඔය වැඩෙත් කරගන්න. දැන් මේ මේ වගාවල් වලට මොනරුන්ගෙන් හානියක් නැද්ද මේ 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 වගේ තියෙද්දි? දැඩි හානි. දැඩි හානි නේ. මෙතනත් ගහනවා මේ පණුව මේ පණුව ඇතුළේ ඉන්නේ ඉල්මස්ස ගලන්න මෙන්න බලන්න පණුව කීයක් ඉන්නවද කියලා මට සිරි උන් ඔක්කොම ඉල්මස්ස තමයි මේ මොකොත්ම කරේ නැත්තම් මේ ඉල්මස්සට කෑමටවත් ගෙඩියකින් ගෙඩියක් කඩන මෙතන වට්ටක් ඇද්දී කියලා හරි වට්ටක් ඇද්දී තිහෙන් ගෙඩි 30ක් කඩන්න වෙන්න කඩන්න බෑ වට්ටක වගවන්න එකයි කතන්දර එහෙම එකෙන් හරියට අපි වෙහෙත් ටික වෙලාවට කලද වෙලාවට ගැහුවේ නැත්තම් ඔව්නේ හරියද මේ සයිස් ලොකු ලොකු ඒවාත් හැලිලා තිනවා හරි ගහන ඒවට පොත් අයින් කරලා ඒ ඉල්මස්ස ගහපුවා කී දෙනෙක්ගෙන් බේර ගන්නද නේ මොනරම් විලම පුරා ඉත්තෑවා මිනිස්සු කන්න නේ හොරා බලන්න කී දෙනෙක් ඔය නම් ගිහින් එන්න. හා. මං ගල්ට වෙලා ඉන්න. හා හා. ආ හොලඟනේ. අදත් හුලඟට ඉන්නවනේ ගත්ත එකේ එනම අමාරු වැඩේ කරන්නනේ හා 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 උලංග ගහනවා පොඩක් කන්ට්‍රෝල් කර කර ගහන්න අඩු වෙනකම් ඉඳලා ගහනවා
උලන් අඩු වෙනක ඉඳලා ගහනවා. දැන් ගහන්න හරි. පිටිතින් පිඟානට වට්ටක්ක ගෙඩි එන තරම් ලේසි නෑ මේ වැඩ. ඔන්න ඕක තමයි ඉතින් විස්තරේ. මේක කරගන්න මාරම කට්ටක් කන්න ඕනේ ඉතින් මේ. ඒ කියන්නේ ලොකු කට්ටක් ඉතින් ඒක. දැන් විස්තර ටික අහගන්න පුළුවන් වෙයි මේ සමන් අයියාවට පස්සේ. මොකද මේ ඒ කියන්නේ මාරම ලොකු කට්ටක් කන්න ඕනේ මේ. පලදාව ගන්නවා කියන්නේ ඒ කියන්නේ අර සමහරලාට මේක අපි පිටින් ඉඳන් මේක දිහා බලන් ඉන්න අපිට වගාවක් දැක්කහම හරි සුන්දරයි ලස්සනයි. ඒ කියන්නේ අර වගාවක් බලන්න හරි ආසයි. එහෙම තියනවානේ. හැබැයි මේක ඇතුලේ තියෙන්නේ මාරම ලොකු කට්ටක් ඉතින්. මේ මිනිස්සු මාර ලොකු කට්ටක් කනවා මේකෙන්. ඒ කියන්නේ සමහරලාට ඒකේ තියෙන මේ අවුල් පැත්ත තමයි. ඒ කියන්නේ මෙච්චර ලොකු මහන්සියක් වෙලා මෙච්චර ලොකු දේවල් ගොඩක් කරලා සමහරලාට ඉතින් මේකෙන් හරියට ආදායමක් ගන්න නැහැ. ඒක අතරමැදිව අතරේ තමයි ගොඩක් වෙලාවට විදිලා යන්නේ. මොකද සමහරලාට ගිය වියදමවත් ෂේප් කරගන්න බැරි වෙලාවල් තියෙනවා. එහෙම අත්දැකීම් තියෙනවා. ඉතින් ඒකයි අර අපි හිතන තරම් සුන්දර නෑ මේක. ඊට පස්සේ දැන් මේක ගෙඩි හැදුනට පස්සේ මං ඒ එක්ස්පීරියන්ස් එකත් ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මොකද මේ දැන් මේක ගෙඩි ටික හැදුනට පස්සේ ඊට පස්සේ රිලව් කනවා, වඳුරෝ කනවා, ඊට පස්සේ ඌරෝ කනවා. ඒවා බලා ගන්න ඕනේ. ඒ කියන්නේ රිලව් ටික බලා, රිලව් වඳුරෝ බලා ගන්න ඕනේ ගවල්ට, ඌරෝ බලා ගන්න ඕනේ රෑට. ඒ කියන්නේ සමහරලාට මේ වගාවට පැලහිටෝලා සාමාන්‍යයෙන් මාස 3ක් නම් යන්නේ පළදාව නෙලන්න. ඉතින් ඒ මාස 3ේම සමහරලාට පැය 24ම මේ වෙනුවෙන්ම කැප වෙන්න ඕනේ. ඉතින් ඒ නැත්තම් මේක ගොඩ දාගන්න බෑ. මොකද දැන් මේක පොඩි පැල කාලේ. ඒ කියන්නේ මේ වට්ටක්කා පොඩි පැල කාලේ මොනරු සම්පූර්ණම පැල කනවා. ඒ වගේ මාර ඉතින් ලොකු කට්ටක් කාලා මාර මහන්සියක් වෙනවා ඒ ගොවියෝ මේව ගොඩ දාන්න. ඉතින් ඊට පස්සේ එහෙම ගොඩ දාලත් ඒ දැන් හරි හැටි ආදායමක් ගන්න බැරි වුණාම ඉතින් ඇත්තම ලොකු අපරාධයක් ඒක. ඒක හරි සිස්ටම් එකක් අපේ රටේ නැති එක තමයි වෙලා තියෙන්නේ ගොවියන්ට. ඒ කියන්නේ මේ මිනිස්සු කොච්චර මහන්සි වුණා සමහරලාට මේ මහන්සි වෙන තරම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඈත කහපාටට මෙන්න මෙතනින් ඔන්න ඔය ටික තියෙන්නේ මේ ඉඩමෙම මේකෙම. ඒ වට්ටක්ක ටිකට දැන් ටිකක් පරණයි. ඒ කියන්නේ ඒ ටික මීට සති දෙකකට විතර කලින් ටිකක් ඒවැ ගෙඩිලු. දැන් තාරු ඔතන මේ තේ බෝතලයකුයි කැවුම් මල්ලකුයි තියෙනවා, අරන් ඉන්නකෝ. ඕ ඇයි මොනා වෙලා කතාද පොල්න්න ගහන්න පොල්ලද? කෝප්පයකුත් ගේන්න, කෝප්ප එකක් ගේන්න එකක්. ඔහොම බහින්නේ මං කියන්නේ වැල් ටිකක් තොනියට තියෙන්නේ. ඔය හරින් එන්න බෑ එකයි. ඒ මැදින් වගේ එන්න.
මෙයා දවස් කීයක් ගහනවද සමන්නේ? ඊයේ දැන් ගහනවා. හෙටත් ගහනවා. හෙටත් ගහනවා. ඔව්. දවසකට සාමාන්‍ය පොල් පටවලා පොල්ලෙ ඉතින් උදේ පටන් ගත්ත එක නෝන් ස්ටොප් ගහනවනේ. මම මේක ගහනවා. මොකට උඩ දැක්කේ නැද්ද තමයි තාම? දවස ටැංකියක් ගන්නවද පුරු? අර ගැලර ගාතේ ගියා දවසට ඉරිසිතා. සිතෝ. ඔව් දැන් මේ දැන් මේ ගැලර වල නැහැ. මම නැත්තම් පහලට ආවා. සරියන්නේ 5000යි. වැඩි වැඩි. සිතෝ නෑ ගැලර 5000 සස්සි කරනවා. 250 දෙහෙද? දවස් කීයක් ගහනවද? 3ක් ගහනවද? දවස් 3ක් 4ක් ගහනවා. මට ඉතින් ඒ කියන්නේ ඉතින් ගහන එකටත් දෙන්න බෑ බලන ආරන්න. ඔව්. දැන් 80ක් විතර ගහනවද? කාර් දෙක ළඟලා. මොනවද? ගලටයවල තියෙනවා. අලු පුල්. ගලටයවල තියෙනවා. අරකට ගලටයවල තියෙනවා. ආ ඕනේ. ඒව කොච්චර කල් යනවද සමන්නා ඒව හැදේ? ඒව මම මාස 3ක් වගේ. වට්ටක්ක මාස 3ද? වට්ටක්ක මාස 3. හරි. එකම කාලේ වගේ තමයි සමන්නා. වැඩි අලු පුල් වල කාලේ වැඩි. එකක් වැඩි මාසයක් භාගයක්. 20ක් 30ක්.